සුබ දවසක් කාලා හැමෝටම. අපේ වින්ට එකේ අන්තිම දවස් දෙක තුන තමයි මේ අපි ගත කරන්නේ. දැනටමත් ඉතින් වසන්තය ඇවිල්ලා වගේ තමයි අපේ බෑක්යාඩ් එකට නම්. අපේ පළතුරු ගස්සලයි මල් ගස්සලයි ලස්සන්ට මල් පිපෙලා දැනටමත්. ඒ වුණාට ඉතින් මේ පාර ස්ප්‍රින් එක ලබද්දී නම් අපි ගෙදර නෙමේ ඉන්නේ. ගෙදරින් ටිකක් ඈත තැනක. ඔයාලා නම් ඉතින් දැනටමත් දන්නවනේ අපි කොහෙද ඉන්නේ කියලා. අපේ පුසුතුමානන් නම් හරිම තරහයි මේ ලගේජ් එකත් එක්ක. ඒක එළියට එන්නේ ඉතින් අපි කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට කියලා දන්නවනේ. දැන් වෙලාව පාන්දර 3ට විතර. අපිට ඈලි මෝනින් ෆ්ලයිට් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔන්න අපි සේරම රෙඩි වෙලා තියෙන්නේ එයාපෝට් එකට යන්න. හැබැයි ඉතින් අපේ පෝව දෙන්න නම් ටිකක් අප්සෙට් එකේ ඉන්නේ. පේනවනේ මූණ ටික. එයාලා ඉතින් කැමති නෑ අපි ට්‍රැවල් කරනවට පොඩ්ඩක්වත්. අපිටත් හරීම දුකයි මේ දෙන්නව දාලා යන්න. හැබැයි ඉතින් අපි එනකන් අයියයි අක්කයි ඒ දෙන්නව ආදරෙන් බලාගනීවි. දැන් වෙලාව පාන්දර 3ට විතර. මේ වෙලාවේ එළිය නම් හොඳටම සීතලයි. හරිම නිශ්ශබ්දයි. මේ වෙලාවට මං හිතන්නේ මං කවදාවත් එයාපෝට් එකට ගිහිල්ලා නැහැ. රෑ වුණාට ඉතින් අයියා ආව කොහොම හරි අපිව එයාපෝට් එකට එක්ක යන්න. එයාටත් නිදා ගන්න නැහැ අපි යන නිසා. අන්න ඉතින් අපි විනාඩි 20කට විතර පස්සේ මෙල්බර්න් එයාපෝට් එකට ආවා. පාන්දර නිසා ඉතින් වැඩි රෂ් එකක් නැහැ. ඒ නිසා අපිට ඕන තරම් වෙලාව තිබ්බා. අපි මේ ඉන්නේ ඩොමෙස්ටික් ටර්මිනල් එකේ. මොකද අපේ පළවෙනි ෆ්ලයිට් එක මෙල්බර්න් ටු බ්‍රිස්බන්. මේ ඩොමෙස්ටික් ටර්මිනල් එකට ආවොත් මට කන්න මොන ආසම කෑම ටිකක් තියෙනවා. කොච්චර ගෙදරින් කාලා ආවත් ඉතින් මං හැමදාම ඒ කෑම ටික ගන්නවා මෙතෙන්ට ආවොත්. අද නම් ඉතින් කොහොමත් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනනේ. ඒක නිසා ඉතින් අපි මුලින්ම කරේ වැඩ ටික ඉවර වෙලා මෙතනින් බ්‍රෙක්ෆාස්ට් ගත්ත එක. මෙන්න මේක තමයි මම මෙතන ආසම කෑම. මේකේ බ්‍රෙඩ් එකට තමයි මං ගොඩක් මාස හරිම ක්‍රිස්පි රසම රස සෑන්ඩ්විච් එකක් එක. බඩ පිරෙන්නම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා අපි හිමිසරේ ගේට් එක තියෙන තැනට ගියා. හොලිඩේ එකක් පටන් ගන්නකොට ඉතින් තියෙන එක්සයිට්මන්ට් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඒ නිසා ඉතින් අපි දෙන්නත් හයි එනර්ජි එකෙන් මේ වෙලාවේ ඉන්නේ. අපි මේ ඉන්නේ ගේට් එක ළඟ කිව් එකේ. ප්ලේන් එකට යන්න ඔන්න මෙන්න. හැබැයි ඉතින් විනාඩි 5කට පස්සේ අපි තාමත් එතන. මොකද අපේ ෆ්ලයිට් එක ඩිලේ වුණා. ෆොග් එක නිසා හාෆ් ඇන් අවර් විතර ෆ්ලයිට් එක ඩිලේ වෙයි කියලා කිව්වා. හැබැයි ඉතින් අපි මේ වෙද්දි කිව් එකේ ඉස්සරහමනේ හිටියේ. අපිට ආපහු යන්න සීට් එකක් නැහැ. සේරම් පුටුවල කට්ටිය ඉඳගෙන. හරිම ක්‍රවුඩඩ් අද. ඒ නිසා ඉතින් අපි කිව් එකේ හිටපු කට්ටිය එහෙම්මම එතනම බිම ඉඳගත්තා. අපි පෑ භාගයක් විතරම වගේ මෙතනට වෙලා හිටියා. අන්තිමට ඉතින් 6ට කිට්ටු වෙනකොට ෆොග් එක ක්ලියර් වෙලා අපිට ප්ලේන් එකට යන්න හම්බුණා. අපි දෙන්න හිටියේ ෆස්ට් රෝ එකේ. ඉතින් ඒක හින්දා මෙතනටලා සේරම වෙන දේවල් බලාගෙන ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් බෝරින් නෑ ඒ නිසා. පේනවනේ අපි දෙන්න කොච්චර එක්සයිටඩ්ද කියලා මේ ගමනට. මං තමයි කාලයක් තිස්සෙම මේ ගමන යන්න ආසාවෙන් හිටියේ. ඔන්න ඉතින් දැන් සේරම රෙඩි. අපි පිටත් වෙන්න තමයි මේ ලෑස්ති. හැබැයි ඉතින් අද දවසේ දෙවැනි වතාවටත් අපේ ගමන ඩිලේ වුණා. අපි ඕල්මෝස්ට් ටේක් ඔෆ් කරන්න ගිහිල්ලා ආපහු ටර්මිනල් එකට ආවා එක පැසෙන්ජර් කෙනෙකුට අසනීප වෙලා. ටිකක් වයස ආච්චි කෙනෙක් එයා. ඉතින් එයාටත් හරිම අප්සට් උදේ පාන්දර හැමෝගෙම ගමන පරක්කු වුණාට. එයා හැමෝටම සොරි කියලා බැහැලා ගියා. එයාගේ ලගේජස් ටික ගන්නත් තව පැය භාගයකට වැඩි අපිට ඉන්න වුණා. කොහොම හරි ඉතින් ඔන්න පැය එකහමාරක් දෙකක් විතර ඩිලේ එකකින් පස්සේ අන්තිමටම අපි මෙල්බර්න් වල ඉඳලා බ්‍රිස්බන් වලට යන්න පිටත් වුණා.
පුංචි පුංචි ඩිලේස් වුණාට ගමන පටන් ගත්තට පස්සේ ඉතින් අපිට ඒවා සේරම අමතක වෙලා ආපහු අපේ හැපි හොලිඩේ මූඩ් එකේ ඉන්නේ මේ. අපි එක්සිට් රෝ එකේ තමයි සීට්ස් බුක් කරේ. මොකද හබී ටිකක් උස නිසා එයාට ඉඩ ඕන. පේනවනේ ඉතින් මට කොච්චර ඉඩ තියනවද කියලා. මගේ උසට ඉඩ වැඩිත් එක්ක. අද තමයි මට හිතුනේ උදේ අහස කොච්චර ලස්සනද කියලා. ෆොග් එකයි වලාකුළුයි නිසා හරිම ලස්සනට පේන්නේ අහස උඩේ ඉඳන් බලනකොට. ලස්සනම ලස්සන පැය දෙකකට විතර පස්සේ ඔන්න අපි බ්‍රිස්බන් එයාපෝර්ට් එකට ආවා. අපේ පළවෙනි ෆ්ලයිට් එක ඩිලේ වුණ නිසා අපි මේ වෙද්දි ටිකක් කලබලෙන් හිටියේ. මොකද අපේ ඊළඟ කනෙක්ටින් ෆ්ලයිට් එක මිස් වෙයි කියලා අපි ගොඩාක් බයෙන් හිටියේ. අපි ඇත්තටම අන්තිම මොහොතේ තමයි අපේ ඊළඟ ෆ්ලයිට් එකට ගියේ. කොහොම හරි අන්තිම ටික අපි දුව දුව වගේ තමයි ගියේ. අපේ බැගේජ් ටිකත් ආපහු අපි ක්ලේම් කරගෙන ආපහු අපේ ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකට යන්න ඕනේ. ඒ නිසා ඉතින් අපිට ටිකක් වෙලාව ගියා එතනදිත්. කොහොම හරි ඉතින් අන්තිමට අපි දෝල දෝල වගේ තමයි ගේට් එක ළඟට ගියේ. මෙහි මෙල්බර්න් වගේ නෙමෙයි හරිම රස්නේ. ඒත් එක්කම අපිට ඉතින් කිලෝමීටර් දෙකක් විතරම එයාපෝර්ට් එකේ එහෙට මෙහෙට වේගෙන් යන්න වුණ නිසා අපි දෙන්නට අන්තිමට හොඳටම මහන්සේ. ප්ලේන් එකට නැගලා අපි මුලින්ම කරේ අපේ සීට්ස් වල වාඩි වෙලා ටිකක් මහන්සි අරපු එක. මේක ටිකක් ලොง ෆ්ලයිට් එකක්. පැය 10ක ෆ්ලයිට් එකක්. ඒ නිසා ඉතින් අපිට ඕන තරම් වෙලා තියෙනවා රිලැක්ස් එකේ ඉන්න. මේකෙත් අපි බුක් කරේ එක්ස්ට්‍රා ලෙග් ස්පේස් තියෙන එක්සිට් රෝ එක. ඒක නම් ඉතින් හරි පහසු වුණා. මොකද මේක ලොง ෆ්ලයිට් එකක්නේ. එක දිගට ඉඳගෙන ඉන්න අමාරු නිසා මෙතන තෝරගත්ත එක නම් ලේසි වුණා. මේ ෆ්ලයිට් එක නම් ඔන්න ඩිලේ වෙන්නේ නැතුව වෙලාවටම පිටත් වුණා. අපි ඉතින් දැන් පැය ගානක් තිස්සේ ගෙදරින් පිටත් වෙලා ට්‍රැවල් කරාට ඔන්න දැන් තමයි අපි ඕස්ට්‍රේලියාවෙන් එළියට යන්නේ. ඉතින් ඇත්තටම ට්‍රැවල් එක පටන් ගන්නවා කියලා හරියටම දැනුනේ මේ වෙලාවේ තමයි. මේ වෙද්දි දවල් 12 විතර. ඒ වුණාට ඉතින් අහස උදේ වගේම තාමත් හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපේ පළවෙනි මීල් එක සර්ව් කරා. අපි කලින් ඕඩර් කළා තිබ්බේ, මම ඕඩර් කළේ චිකන් රැප් එකක්, හපි ඕඩර් කරේ වෙජිටේරියන් නූඩ්ල්ස් එකක්. ෆ්ලයිට් ෆුඩ් ගැනනම් ඉතින් මට තියෙන්නේ මික්ස් ෆීලිංස්. ඒක එයාලයින් එකින් එයාලයින් එකට ඉතින් වෙනස්. සමහර වෙලාවට හිතනවා ගොඩාක් රසයි කියලා. සමහර එයාලයින්ස් වල නම් ඇත්තටම පොඩ්ඩක්වත් කන්න බෑ. මේ මීල් එකත් ඉතින් සාමාන්‍ය මීල් එකක්. හබි ගත්ත එක නම් නූඩ්ල්ස් එක එච්චරම රස නෑ කියලා එයා කිව්වා. ඒක ගොඩාක්ම බ්ලෑන් ෆ්ලේවර්ස් නැතිම තරම් එකක්. ඒ නිසා එයා නම් ඒකට එච්චර කැමති වුණ නෑ. මං ගත්ත චිකන් රැප් එක නම් හරිම රසයි. ඒක කෝල් රැප් එකක්. ඉතින් රස්න තැනක ඉඳලා ආපු නිසා මේක හරිම රිෆ්‍රෙෂින් මේ වෙලාවේ. මේක ඇතුළේ චීස්, චිකන් වගේ දේවල් තිබ්බා. හරිම ෆ්‍රෙෂ් රැප් එකක්. මං හොඳට එන්ජොයි කරා මේක නම් මේ වෙලාවේ. හොඳටම බඩගින්නෙත් නෑ හිටියේ. කොෆි එක නම් ඇත්තටම පොඩ්ඩක්වත් රස නෑ. වතුර වගේ. මං ඒකට නම් චොට්ටක්වත් කැමති වෙන්නේ නෑ. මං හිතන්නේ මං කොෆි එක ඉවර කරෙත් නෑ. එච්චරටම ටේස්ට්ලස් එක. අන්න ඉතින් අපේ ලන්ච් එකත් අරගෙන පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා දැන් ඉතින් අපි මේ ලෑස්සි වෙන්නේ නිදාගන්න. අපි පාන්දරම නැගිට නිසා හොඳටම නිදිමතයි මේ වෙලාවේ. අපි දෙන්න ප්ලෑන් කරගෙන ආවේ නම් පැය 10ම අපි හොර මූවිස් බලනවා කියලා. මූවිස් ගොඩකුත් අරගෙන ආවා. හැබැයි ඉතින් ඒ එකක්වත් කරේ නෑ වැඩිපුරම කරේ නිදාගත්ත එක. අපි දෙන්න ඔන්න ඉතින් පැය 3ක් විතරම හොඳට නිදාගත්තා. අපිට ඇහැරුණේ අපේ සෙකන්ඩ් මීල් එක සර්ව් කරපු නිසා.
අපේ සෙකන්ඩ් මීල් එක නම් ඇත්තටම හොඳයි. මම ඕඩර් කරේ චීස් ඇන් බේකන් ටෝස්ට් එකක්. ඒක හරිම ක්‍රිස්පි එක නිසා ඉතින් මම හොඳට එන්ජොයි කරා එකත්. මේක නම් ටිකක් ඇත්තටම මැද හරිය සීතලයි. හරියට හීට් වෙලා නැහැ. ඒක නිසා ඉතින් ඒක නම් එච්චරම රස නැහැ. හැබැයි ඉතින් ඒ වෙලාවේ බඩගින්න හිටපු හින්දා අපි දෙන්නම කෑවා. කොහොම හරි ඉතින් අපි තාම ඇවිල්ලා තියෙන්නේ ගමනින් භාගයක් විතර. තව පැය 4ක්ම යන්න තියෙනවා අපිට. මම මේ පාර ලොං ෆ්ලයිට් එකක් හින්දා ටිකක් රිසර්ච් කළා. පහසෙන් නිදාගන්න පුළුවන් බඩු ටිකක් ගත්තා. මං ඔයාලට වෙලාවක වීඩියෝ එකක් කරන්නම්කෝ මම මොනවද ගත්තු බඩු ටික කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම හොඳටම නිදාගන්න පුළුවන් වුණා. මන්නං ඉතින් තව පැය 2ක් විතරම හොඳට නිදාගෙන ආයිත් නැගිට්ට මගේ ඊළඟ මීල් එකට. අපි තුන්වෙනි මීල් එක විදියට ගත්තේ කප් නූඩල්ස් දෙකක්. මේ වෙලාවේ ඉතින් රස්නෙන් සුප් එකක් වගේ දෙයකට මට පුංචි ආසාවක් ආවා. ඒ නිසා තමයි අපි දෙන්න මේක ඕඩර් කරේ. මේක වෙජිටබල් නූඩල්ස් එකක්. හැබැයි ගොඩාක්ම නම් රස නැහැ. ඒ වුණාට ඉතින් වෙලාවේ හැටියට හොඳයි. අපි මේකත් කන ගමන් කොරියන් ඩ්‍රාමා එකක් බලන්න ගත්තා. මම නම් ඉස්සරින්දම්ම කොරියන් ඩ්‍රාමාස් බලනවා. හබි නම් ගොඩක් කැමති හිස්ටෝරිකල් ඇන් හොර ඩ්‍රාමාස් වලට. ඉතින් ඔන්න එයා පික් කරපු හොර ඩ්‍රාමා එකක් තමයි අපි මේ බලන්නේ. අපි ඩ්‍රාමා එක බල බල ඉන්න අතරේ ඉතින් ඔන්න හිමින් හිමින් ඉර බැහැගෙන යන්න ගත්තා. අහසේ ඉඳන් ලස්සනම ලස්සන සන්සෙට් එකක් බලාගන්න පුළුවන් වුණා අපිට. කොතන කොහේ හිඳම් බැලුවත්, බිම ඉඳම් බැලුවත්, අහසේ ඉඳම් බැලුවත්, මූදක් ළඟ කන්දක් උඩ කොහේ ඉඳම් බැලුවත් සන්සෙට් එක නම් හරිම ලස්සන දෙයක් නේද? කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මට නම්. ඔන්න ඉතින් අපි ටික ටික දැන් අපේ ඩෙස්ටිනේෂන් එකට ලං වෙනවා. තව පැය 2ක් වගේ තමයි තියෙන්නේ අපිට ගමනේ. අපි හෙට යනකොට ඉතින් ටිකක් රෑ වෙලා. අපි කලින් ගිහපු නැති අලුත්ම රටකට යනකොට ඒ රට පළවෙනි පාරට දකින්නේ මේ වගේ අහසේ ඉඳන්නේ. ඒක තමයි අපිට ඒ රට ගැන දැනෙන පළවෙනි ෆීලිං එක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ෆීලිං එකක් තමයි අපිට කොරියාවට යනකොට මුලින්ම දැනුනේ. ඔන්න ඉතින් අන්තිමටම පැය 16ක විතර ගමනකට පස්සේ අපි සෝල් වල එයාපෝට් එකට ආවා. අපි මෙහෙට එනකොට වෙලාව රෑ 8:30ට විතර. අපි මුලින්ම ඉතින් රටක අඩිය තියන්නේ එයාපෝට් එකටනේ. එයාපෝට් එකෙන්ම මට රට ගැන හරිම ආස හිතර ෆීලිං එකක් ආවේ. හරිම ලස්සනයි මේ ඉන්ජන් එයාපෝට් එක. මෙතනට ආපු වෙලේ ඉඳන්ම මට හිතුණා මේ ගමන ගොඩාක් ලස්සන ගමනක් වෙයි කියලා. අපිට මෙතනදී හම්බුණා ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් ආපු කපල් එකක්. ඒ දෙන්න ටිකක් වයසයි. එයාලා මේ සෝල් වලට ආපු 4වෙනි වතාවලු. හැම අවුරුද්දෙන් වගේ එනවලු. ඉතින් එයාලා අපිට කිව්වා අපිත් ගොඩාක් එන්ජොයි කරයි මෙහේ. හරිම ලස්සනයි මේ රට කියලා. ඒ වගේම අපිත් එක හිටපු ගොඩාක් අය දෙවැනි තුන්වැනි වතාව මෙහි ට්‍රැවල් කරන අය. අපි තමයි මේ පළවෙනි පාරට ඇවිත් හිටියේ. ඉතින් එයාලා අපිට හොඳ ටිප්ස් ටිකක් දුන්නා කොහෙද විසිට් කරන්න ඕන, කොයි වගේ තැන්වලද ෂොපින් කරන්න ඕන කියලා. දැන් රෑවෙලා නිසා එයාපෝට් එක ටිකක් ක්වයට්. ඒ නිසා ඉතින් අපේ වැඩ ටික ඉක්මනට කරගෙන බැගේජස් ටිකක් තරන් අපි එළියට ආවා. අපි මේ එළියට ඇවිල්ලා බලන් ඉන්නේ මෙතන තියෙන එයාපෝට් ලිමුසින් බස් එකෙන් අපේ අකමඩේෂන් එකට යන්න. මෙහේ තාම සමයක ඉවර වුණා විතරයි හින්දා මේ වෙලාවේ ටිකක් රස්නේ. ඉතින් අපිට නම් වින්ට් එකේ ඉඳන් ආපු නිසාද කොහෙද ටිකක් දාඩියයි මේ වෙලාවේ. අපේ හෝස්ට් කිව්ව විදියට තමයි අපි මේ බස් එක ගත්තේ අකමඩේෂන් එකට යන්න. අපිට මෙහෙ භාෂාවත් බෑ. ඒ වගේම මෙහෙ තියෙන්නේ වෙනමම ටැක්සි ඇප් එකක්. ඉතින් ඒ නිසා මේ රෑ වෙලාවේ අපිට ටැක්සි එකක් ගන්නවට වැඩිය ලේසි මේ බස් එකේ යන එක. මොකද මේක එයාපෝට් එකෙන් නැග්ගම අපිට ඇකමඩේෂන් එක ඉස්සරහම පහින්න පුළුවන්. ඉතින් එයා අපිට
හරි පැහැදිලිව ඉන්ස්ට්‍රක්ෂන්ස් එවලා තිබ්බා මේ බස් එක අරන් කොහොමද අපේ අපාර්ට්මන්ට් එකට එන්නේ කියලා. ඒ නිසා ඉතින් අපිට හරියම ලේසි වුණා අපාර්ට්මන්ට් එකට යන්න. මෙහි එයාපෝර්ට් එක තියෙන්නේ සිටි එකේ ඉඳලා පැයක් විතර දුරෙන් තියෙන වෙනම අයිලන්ඩ් එකක. ඒ නිසා ඉතින් එයාපෝර්ට් එකට යන්න ටිකක් දුර යන්න ඕන මෙහි. මං හිතන්නේ අපි පැයක් විතරම එයාපෝර්ට් එකේ ඉඳන් ගියා අපේ අපාර්ට්මන්ට් එක ළඟට යන්න. කොහොම හරි ඉතින් අන්තිමට පැය 18කට විතර පස්සේ අපි අපේ අපාර්ට්මන්ට් එකට ආවා. අපාර්ට්මන්ට් එකට ආපු ගමන්ම මට හරිම ආස හිතුණා. හරිම ලස්සන අපාර්ට්මන්ට් එකක්. මේකේ ලස්සනම ලස්සන වීව් එකකුත් තියෙනවා. මං ඔයාලට හිමිසරේ අපාර්ට්මන්ට් එකක් අරන් එන්නම්කෝ. ඉතින් අපි ඊළඟ සති දෙකම ගත කරන්න යන්නේ මෙන්න මේ ලස්සන වීව් එකත් එක්ක. අපි එදාර එළියට ගිහිල්ලා කෑම අරගෙන ආවා. මේ තියෙන්නේ අපි සවුත් කොරියාවල ගත්ත ෆස්ට් මීල් එක. ඉතින් අපි සති දෙකක් පුරාවට මෙහෙ කන්නේ පොන්නේ මොනවද කොහෙද ඇවිදින්නේ කියලා ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලත් ලෑස්තිලා ඉන්න මාත් එක්ක සවුත් කොරියාව ඇවිදින්න. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්.